සහිරයිගේ තමයි බෝලස්ල දෙන්නම විකට් පහේව දෙක කරන්දී බට් ඇත් එන්ඩ ඔෆ් ඩේ රිසල්ට් එක ගත්තොත් ලුම්බිනි තමයි ජයග්‍රහණය කරලා තින්නේ. ක්‍රිකට් වටරවුම අපේ ක්‍රිකට් අපේ විදියට 19 ඩිවිෂන් 1 ටූර්නමන්ට් එක ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් ඉක්මනටම ලකුණු කියන්නම් අපේ ෆෑන්ස්ලට. ගල්කිස්ස සමයන් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර ටිය ඒ කොටසේ තරඟයක් පැතුණා. සාන්ත තෝමස් මාතර කණ්ඩායම ලකුණු 99 පළවෙනි නිමේදී ලබා ගත්තේ, දෙවෙනි නිමේ ලකුණු 42 එදෙලෝ. මම ඔබෙන් ඔබට එන්නම් ඉදිරියට. ඒ වගේම ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 106 කඩුව 9යි. අඩු ලකුණු මට්ටමක් වාර්තා වුණු තරගයක්. එහිදී වමතින් වේග පන්දු යවන මලිත් රත්නායක ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6ක් දවා ගත්තා. ඒ වගේම ඔහු ඉනිම පුරාවට තරගයේ පුරාවට මැච් බෑග් විකට්ස් 13ක් දවාගෙන තිබෙනවා. ඒ වගේම සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඔබේ පාසල් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයක් පැවැත්ලා තියෙනවා. මහිත් පෙරේරා නවතත් ශතකයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම අවීෂ සමාෂ් සෙනුජ වකුණ්ණාගොඩ අර්ධ ශතක ලබාගෙන තිබෙනවා. අවීෂ සමාෂ්ට ලකුණු 4කින් ඔහුගේ ශතකය පළමු පෙළ ශතකයක් මගහැරලා තියෙනවා. මොකද මේ පළමු පෙළ ක්‍රීඩා කරන පාසල්වල ක්‍රීඩකයෝ බොහොමයක් ඩෙලෝන් අපි දන්නවා අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකේ ඉන්නේ. ඒක නිසා ඔවුන්ට ගොඩක් තරඟ සමහර ක්‍රීඩකයෝ මේ පාසල්වල මේ තරඟවලට ක්‍රීඩා කරන්නේ නැහැ. ඉතින් අපි මුලින්ම ටිය ඒක ගැන කතා කරමු. ඩෙලෝන් මේ ලකුණු දැක්කම මොකද හිතෙන්නේ? සහ මහිත් පෙරේරා ඉන්න ෆෝම් එක සෙන් තෝමස් එකේ මේ පාර කැප්ටන්. ඔව් මහිතන්නේ අපි මුලින් මහිත් ගැන කතා කරොත් මහිතන්නේ වෙස්ලිට බෙනඩික්ට සෙන් ජෝසප් වගේ හොඳ ක්‍රිකට් ටැග් ගහන ඉස්කෝල තුනකට පිට සියව තුනක් වාර්තා කරා. ඉතින් අපි ගොඩක් අය දන්නවා මහිතන්නේ යා රග ෆුට්බෝල් ඔක්කොම ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්, මල්ටි ටැලන්ටඩ්. ඉතින් මහිතන්නේ යා ගොඩක් ගටි ප්ලේයර් කෙනෙක්. ඉතින් අර ඇස කැප්ටනුත් එයා මහිතන්නේ ටීම් එකට මෙසේජ් එකක් දෙනවා මේක අපි මහන්සිලා සෙල්ලම් කරන්න ඕනි කියලා. සහ එයාගේ හාඩ් වර්ක් හින්දා තමයි අනිවාර්යෙන් ඒ දේ අචීව් කරගන්න පුළුවන් වුණේ. ඉතින් මම හිතන්නේ ඒ අර කන්සිස්ටන්සි කියන එක මේ ක්‍රිකට් එකේ ගොඩක් වැදගත් දෙයක් ඊළඟ ස්ටෙප් එකට යන්න. දැන් ශ්‍රී ලංකා අන්ඩර් 19 එක වර්ල්ඩ් කප් එකක් ගිහිල්ලා ඉන්නවා. මහින්ත් මෙහේ සියව තුනක් ගහලා ෂන් කරනවා වෙන්න පුළුවන් ශ්‍රී ලංකා අන්ඩර් 19 එකට. මමත් මෙතන ඉන්නවා සුදුසුයි කියන එක ක්වෙස්චන් මාර්ක් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකට ක්‍රෙඩිට් දෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔයි ස්කෝස් බැලුවොත් මම හිතන්නේ සෙන් තෝමස් මාතර ඔයි ට්‍රින්ටි මැච් එක ගත්තොත් ස්කෝස් සෑහෙන අඩු ස්කෝස් ගිහිල්ලා තියෙනවා. ඉතින් ෆස්ට් ඉනිංස් එක කණ්ඩායම වුණත් සැලකිය යුතු මට්ටමක ලකුණු ප්‍රමාණයක් ගන්න. ඒක දැන් සමහර විට මට හිතෙනවා විකට් එකේ මොක් හරි ඉෂු එකක් තිබ්බද කියලා. මොකද පිටිකරුවන්ට අහිත කරපුවා. ඒක තමයි. පන්දු යවන්නට වැඩි හිතරක බවක් තිබෙනවා. මොකද සෙන් තෝමස් මාතර වුණත් 99යි ෆස්ට් ඉනිංස් ගහලා තින්නේ. ට්‍රින්ටිත් විකට් 9ක් ගිහිල්ලා 166ක් ගහලා තින්නේ. සෝ අනිවාර්යෙන් පන්දු යවන්නන්ට පොඩි වාසියක් තියෙන තනතිල්ලක් වෙන්න පුළුවන්. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ෆස්ට් ඉනිංස් එකේ ලොකු ටෝටල් එකක් දාගත්තා නම් ලකුණු 250ක් විතර දාගත්තා නම් සමහර විට සෙකන්ඩ් බැට් කරන ටීම් එකට පොඩ්ඩක් චැලෙන්ජින් වෙන්න පුළුවන් ඒ වගේ විකට් එක. ඉතින් ඒ වෙලාවට බැට්ස්මන්ලා පොඩ්ඩ රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා ටීම් එක ඉන්න ටොප් ඕඩර් බැට්ස්මන්ලාට. ඔව් ඉතින් මේ වෙනකොට පොයින්ට් ටේබල් එක අපි අරගෙන බැලුවොත් TIA එකේ තවමත් මේ පාසල් ලොකුවට තරග ක්‍රීඩා කරලා නැහැ ඩෙලෝන්. අපි දන්නවා මේ දවස්වල අපසු උසස් පෙළ විභාගයක් තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් ගොඩක් පාසල් ඔවුන්ගේ තරඟ පොඩ්ඩක් පසර දාලා තියෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයත් එක්ක කතා වෙලා. ඉතින් ත්‍රිත්ව විද්‍යාලය දැනට එක තරඟයක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම සාන්ත බෙනඩික්ට් කණ්ඩායම තරඟ දෙකක් ක්‍රීඩා කරලා තියෙනවා. මං ගෲප් වල උඩින් ඉන්න කවුද කියලා කිව්වොත් සමා වෙන්න ත්‍රිත්ව විද්‍යාලය සහ මහානාම විද්‍යාලය TIA එකේ උඩින් ඉන්නවා උඩ ගෲප් එකේ. ඒ වගේම ගෲප් Y එකේ DS සේනනායක විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තින් විද්‍යාලය තමයි උඩින් ඉන්නේ. ඉතින් සාන්ත සෙබස්තින් විද්‍යාලය තරඟ 4ක් ක්‍රීඩා කරලා තියෙනවා අවුට් රයිට් ජයග්‍රහණ දෙකකුත් සමග. ඉතින් තවත් තරඟ රැසක් ක්‍රීඩා කරන්න තිබෙනවා ඩෙලෝන් මේ ක්‍රීඩකයන්ට. ඉතින් අපි TIA B එකේ තරඟ ගැනත් කතා කරමු. සහිරා විද්‍යාලය සහ ලුම්බිනි විද්‍යාලය අතර තරඟයක් පැවතුණා. ලුම්බිනි කණ්ඩායම නැවතත් ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා ඩෙලෝන්. අපි ලුම්බිනි කණ්ඩායම ගැන කතා කරමු. ඔවුන් දිගින් දිගටම ජයග්‍රහණ ලබාගෙන යන කණ්ඩායමක් මේ පාර. ඒ වගේම ඒ තරඟයේදී සහිරා විද්‍යාලය වෙනුවෙන් තරුෂ නවෝද්‍ය කඩුලු 5ක දශකමක් දක්වලා තියෙනවා. ඒ වගේම මොහොමඩ් අකීල් කඩුලු 5ක දශකමක් දක්වලා තියෙනවා. නමුත් තරඟයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ ලුම්බිනි කණ්ඩායම. අපි කියනවා ටීම් වර්ක් එක හරියටම වැඩ කරලා තියෙනවා. ඉතින් ලුම්බිනි කණ්ඩායම 235යි ෆස්ට් ඉනිංස් ලබා ගන්නේ. සහිරා කණ්ඩායම 154යි පළමු ඉනිම. දෙවෙනි ඉනිම ලකුණු 115යි. ලුම්බිනි කණ්ඩායම ලකුණු 35ක් ඉලක්කය පහසුවෙන් බයනවා කඩුල්ලක් පමණක් දැවි. මේ ලුම්බිනි කණ්ඩායමේ මේ ඔගොල්ලෝ ක්‍රීඩා කරන කාලයට වඩා දැන් මේ පිබිදීම
ගැන මොකද හිතෙන්නේ ලෝන් දැන් අපි ගත්තොත් ආනන්ද කණ්ඩායම් පරාජය කරා තර්ස්ටන් කණ්ඩායම් පරාජය කරා සහිරා කණ්ඩායම් පරාජයට පත් කරලා තියෙනවා ටියර් B කොටසේ මම දන්නේ මෙතන රහස තියෙන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ ටීම් වර්ක් දැන් අපි මෙතන ස්කෝර්ස් ගත්තොත් සහිරා එකේ තමයි බෝලර්ස්ලා දෙන්නම විකට් 5ව දෙකක් අරන් තියෙන්නේ බට් ඇට් ද එන්ඩ් ඔෆ් ද ඩේ රිසල්ට් එක ගත්තොත් ලුම්බිනි තමයි ජයග්‍රහණය කරලා තින්නේ ඉතින් අපි 235 ගහන සමහර විට දෙන්නේ කුඩින් ලකුණු 40 50 ගහන්න නැති ඊට පස්සේ අනිත් ඔක්කොමලා 20 30 20 30 ගහලා සපෝට් කරන්න නැති ඉතින් ඇට් ද එන්ඩ් ඔෆ් ද ඩේ මැච් එකේ එන්ඩ් රිසල්ට් එක තමයි වැදගත් වෙන්නේ ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ඒ අර කරගෙන ආපු කන්සිස්ටන්ට් පර්ෆෝමන්ස් එක තමයි ඒගොල්ලෝ දිගටම අරගෙන අවිල්ල තින්නේ ওই ටීම් එකක් වශයෙන් කවුරු හරි අත උස්සලා මට එක විකට් එකද ගන්න පුළුවන් මම ඒක ටීම් එකට අරන් දෙනවා කියන ගේම් ප්ලෑන් එක ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා ඔව් ඉතින් ඩෙලොන් කිව්වා වගේ ටීම් වර්ක් එක අනිවාර්යයෙන්ම හැම දෙයකදීම මාර විදියට වැදගත් වෙනවා. ඉතින් අපි ටියර් B එකේ පොයින්ට් ටේබල් එක දිහාවට අවධානය යොමු කරලා බලමු. ලුම්බිනි කණ්ඩායම තමයි ටියර් B එකේ ගෲප් X එකේ උඩින්ම ඉන්න කණ්ඩායම. වුන් තරඟ තුනක් ක්‍රීඩා කරලා තියෙනවා. තරඟ තුනම අවුට්රයිට් ජයග්‍රහණ කරලා තියෙනවා. පූර්ණ තරඟ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඉතින් එය තමයි විශේෂත්වය. ඉතින් ඒ අනුව වුන්ට පොයින්ට්ස් 12 පොයින්ට්ස් තුනක් පොයින්ට්ස් 36ක් ලැබෙනවා. ඒ වගේම ශාන්ත පීතර කණ්ඩායම බම්බලපිටිය ඔවුන් තවමත් එක තරගයක ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන් දෙවෙනි ස්ථානයේ ඉන්නවා. ඒ වගේම ගෲප් Y එකේ ශාන්ත අන්තෝනි විද්‍යාලය වත්තල සහ රත්ගම දේවපති රාජ විද්‍යාලය තමයි උඩින් ඉන්නේ.